ඇලඩින් සහ පුදුම පහන එක්තරා නගරයක ඇලඩින් කියලා පිරිමි ළමෙක් ජීවත් වුණා. මෙයා ජීවත් වුනේ තනියම. මෙයා තනිකම මකා ගන්න නගරවල්වල කාන්තාර වගේ තැන්වල ඇවිදිනවා. ඇලඩින් පුරුදු වෙලා ඉඳියා හැමදාම හවසට මුහුද ළඟට යන්න. එයා මුහුද දිහා බලාගෙන දෙවියන්ගෙන් ඉල්ලුවා එයාටත් ලස්සන ගයක් දෙන්න කියලා. ඇලඩින් මුහුද දිහා බලාගෙන ඉන්නකොට ඔතන්ට ලස්සන වතුර බෝතලයක් මුහුදු රැල්ල දිගේ පාවෙලා එනවා. ඒ බෝතලේ හරිම ලස්සනයි. ඉතින් ඇලඩිනුත් ගිහිල්ලා ඒ බෝතලේ අතට අරගෙන බලනවා. ඒකේ පේන්න තියෙන්නේ නම් ඇතුලේ කොලයක් විතරයි. ඉතින් ඇලඩිනුත් ඒ බෝතලේ අරිනවා. අරිනවත් එක්කම එයාත් පුදුම වුණා. මොකද දන්නවද? ඒ බෝතලෙන් එළියට එන්නේ භූතයෙක්. මේ භූතයත් එළියට ඇවිල්ලා කියනවා, ඔයා තමයි මාව එළියට ගත්ත මගේ ස්වාමියා. මං ඔයාට වරම් තුනක් දෙනවා කියලා. ඔයා කැමති ඔයාට ඕනිම දෙයක් ඉල්ලන්න කියලා මේ භූතයා ඇලඩින්ට කියනවා. ඉතින් ඇලඩිනුත් කල්පනා කරලා එයා කියනවා මට ලස්සන ගයක් දෙන්න කියලා. ඒ වගේම ඒ මාලිගාවට වැඩ කරන කට්ටියත් ඕනි කියලා මේ ඇලඩින් කියනවා. ඉතින් මේ භූතයත් ඇලඩින්ව එක් කරගෙන ලස්සන තැනකට ගිහිල්ලා එතන ලස්සන මාලිගාවක් මවනවා. ඒ මාලිගාවේ සේවකයෝ ඒ වගේම ඇලඩින්ට ඇති තරම් කෑමක් තියෙනවා. ඇලඩින් එක දවසක් පාරේ ඇවිදගෙන යනකොට එයා දකිනවා පාරේ ළමයි මිනිස්සුන්ගෙන් කෑම ඉල්ලනවා. ගොඩක් ළමයි බඩකින් ඉන්නවා. ඉතින් මේ ඇලඩිනුත් ඉක්මනට ගෙදරට ඇවිල්ලා භූතයාට කතා කරනවා. කතා කරලා කියනවා මගේ දෙවනි වරම මං අද ඉල්ලනවා කියලා. ඇලඩින් භූතයාට කියනවා මේ නගරේ බඩකින් ඉන්න හැම ළමෙක්ටම ඇති තරම්ම කෑම දෙන්න ඕනි කියලා. මේ භූතයත් හරිමං කරන්නම් කියලා නගරෙට ගිහිල්ලා නගරේ බඩකින් ඉන්න හැම ළමෙක්ටම ඇති තරම් කෑම එයාලට ගෙනින් දෙනවා. ඔහොම ටික දවසක් ගෙවිලා ගියාට පස්සේ මේ භූතයා ආයෙත් ඇවිල්ලා ඇලඩින්ගෙන් අහනවා ඔයාගේ තුන්වෙනි වරම මොකද්ද කියලා. ඉතින් ඇලඩිනුත් ඒක ගැන ගොඩාක් කල්පනා කරා. ඇලඩින් ඔහොම කල්පනා කර කර ඉන්නකොට එයා හිතනවා මේ භූතයා මං තුන්වෙනි වරම ඉල්ලුවාට පස්සේ එයා මොකක් කරයිද කියලා. ඉතින් ඒ ගැන හිතලා එයා ආයෙත් දුවලා ගිහිල්ලා මේ භූතයාගේ බෝතලේ හොයන්න පටන් ගන්නවා. බෝතලේ හම්බුණාට පස්සේ එයා ඒක ඇතුලේ තිබුණ ලියුම කියවනවා. ඒ ලියුමේ ලියලා තියෙන්නේ මේ භූතයව එළියට ගන්න ඕනිම කෙනෙක්ට මෙයා වරම් තුනක් දෙනවා කියලා. ඒ දෙන වරම් තුනේ තුන්වෙනි වරම ඉවරුණාට පස්සේ මේ භූතයා ඒ මිනිස්යව ඒ බෝතලයට දාලා වහනවා කියලත් මේ ලියුමේ තියෙනවා. ඉතින් මේ ඇලඩින් තමන් ගැන හිතලා හොඳට කල්පනා කරනවා. ඉතින් මේ භූතයා ආයෙත් ඇවිල්ලා අහනවා ඔයාගේ තුන්වෙනි වරම මොකද්ද කියලා. ඒ එක්කම මේ ඇලඩින් හොඳට කල්පනා කරලා කියනවා මං අද ඉල්ලන්නේ ඔයා ආයෙත් මේ බෝතලේ ඇතුළට යන්න ඕනි කියලා. ඉතින් මේ භූතයාටත් හොඳටම කේන්ති ගිහිල්ලා කරන්න දෙයක්වත් නැති නිසා ආයෙත් ඒ බෝතලේ ඇතුළටම යන්න ගියා. ඉතින් මේ ඇලඩිනුත් නුවණක්කාර විදියට වැඩ කරපු නිසා තමයි එයාගේ ජීවිතෙත් බේරුනේ.